ආයුබෝවන් අදත් නීතියට ඉඩක්. ඔබ නීතිය පිළිබඳ දැනුවත්. නමුත් යම් යම් කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් පැවතිය හැකි. එවැනි ගැටලු නිරාකරණය කර දෙමින් ඔබ සතු නීතිමය දැනුම පෝෂණය කිරීමේ අරමුණින් ඔබ වෙත ගෙනේන මේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් අද. හිතවතුනි, අද දවසේදීත් විශේෂ මාතෘකා පාඩයක් තෝරාගෙන මේ අඩහෝරාවක කාලය තුළ ඔබ සමගින් දැනුම බෙදා හදා ගන්නටයි අප බලාපොරොත්තුෙන් සිටින්නේ. ඒ අනුව අද දවසේදී අපගේ තේමාව ඔප්පු ලිවීම. මං හිතන්නේ ඔබට මට හැම දිනාටම එක හා සමානව වැදගත් වෙන මාතෘකා පාඩයක් තමයි අද දවසේදී අපගේ තේමාව ලෙස අප තෝරාගන්නේ. මේ සාකච්ඡාව සාර්ථක කරගන්නට අද දවසේදී අප විශේෂ ආරාධිත අමුත්තෙකුට මැදිරියට ආරාධනා කළා. ඒ අනුව අද දවසේදී අප සමගින් සම්බන්ධ වන්නේ නීතිඥ සීජී ජයවීර බණ්ඩාර මහතා. ආයුබෝවන් කියා ඔබතුමන් පිළිගන්නවා. තරුණ නීතිඥ මහත්මෙක් තමයි විශේෂයෙන් මේ මාතෘකා පාඨය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇතිව තමයි අද දවසේදී ඔබතුමන් අප සමගින් සම්බන්ධ වන්නේ. නීතිඥතුමනි, මං හිතන්නේ මා සඳහන් කළ ආකාරයට මේ ඔප්පු ලිවීම කියන කාරණාව හැම දිනාටම එක හා සමාන වැදගත් වෙන නීතිමය තත්ත්වයක්. දැන් අප වෙන වෙන නීති තත්ත්වයන් පිළිබඳ කතා කරනකොට එය සීමා වෙන එක් එක් පුද්ගල කොටස් තිබෙන්න පුළුවන්. නමුත් ඔප්පු ලිවීම කියන කාරණාව එක හා සමානව හැම දිනාටම වැදගත් වෙනවා. නමුත් මේ ඔප්පුව කියන ලියවිල්ල නීතිඥතුමනි යම් ආකාරයකට මේ සංකීර්ණ ලියවිල්ලක් ලෙස තමයි සමස්තයක් විදිහට මේ ජනතාව හඳුනාගෙන තිබෙන්නේ. මං හිතන්නේ ආරම්භයේදීම මේ අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීමෙන් මා කැමතියි ඔබතුමන් මේ ඔප්පුව කියන මේ සංකීර්ණ ලියවිල්ල ඇයි එවැනි ලියවිල්ලක් වෙන්නේ, එහි අන්තර්ගතය සරලව අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට පැහැදිලි කර දුන්නොත් මං හිතන්නේ ඒ වටිනවා. ඔව්, ඔප්පුවක මූලික වශයෙන් ඒ ඔප්පුව ලියාසහතික කරන දිනය සඳහන් වෙනවා. එතකොට ඔප්පුවට අදාළ පාර්ශවකරුවන්ගේ නම් සහ ඔවුන්ගේ ලිපිනයන් සඳහන් වෙනවා. අනිත් එක, අපි ඔප්පුවක අන්තර්ගතය ගැන සලකා බලනකොට අපිට ඔප්පුවක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණයත් අපි හිතලා බැලුවොත් අපිට අන්තර්ගතය ගැන තවත් හොඳින් වටහා ගැනීමක් ලබා ගන්න පුළුවන්. ඒ තමයි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි අපිට සාමාන්‍ය ලියවිල්ලක් නැත්නම් ලියුමක් මගෙන් අපිටයි ගනුදෙනුවක් කරන්න බැරි, ඇයි අපිට ඔප්පුවක් අවශ්‍ය වෙන්නේ කියලා. ඒකට උත්තරේ සඳහන් වෙනවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපන තනුපසුකාලීන සංශෝධන තියෙනවා. නමුත් ඒ වගන්තිය ප්‍රකාරව යම්කිසි නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යම්කිසි විකිණීමක්, මිලට ගැනීමක්, නැත්නම් විකිණීමට හෝ මිලට ගැනීමට එකඟවීමක්, නැත්නම් වෙන යම් පැවරීමක්, උගස් කිරීමක්, නැත්නම් යම්කිසි පොරොන්දුවක් හෝ ගිවිසුමක්, නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යම් වියතිරේක අඩංගු වෙනවා. යම්කිසි නිශ්චල දේපලක් සම්බන්ධයෙන් එවැන්නක් කරන්න අවශ්‍ය නම් ඒක ලිඛිතව තිබෙන්නට ඕනේ. එතකොට සාක්ෂිකරුවා නම වශයෙන් දෙදෙනෙක් සිටින්නට ඕනේ. ඒක නොතාරිස්වරයේ ඉදිරියේ අත්සන් කරන්නට ඕනේ. සාය නොතාරිස්වරයා විසින් නිසියවුරින් ලියාසහතික කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය කාරණු කාරණාත් එක්ක තමයි ඔප්පුවක අවශ්‍යතාවය පැන නගින්නේ. ඉතින් එවැනි ඔප්පුවක තවදුරටත් සඳහන් වෙන දේවල් තමයි මම කිව්වා ඔය නිශ්චල දේපලක් සම්බන්ධතාවය බොහෝ විට අපි ඔප්පුවක් ක්‍රියාසහතික කරන්නේ. එතකොට මේ නිශ්චල දේපල ඒ ඔප්පුවේ විස්තර කරනවා උපලේඛනය කියන මාතෘකාව යටතේ. ඉතින් මේ උපලේඛනය අපි ඉඩමක් විස්තර කරනකොට ඒකේ මායිම් සඳහන් වෙනවා, ඒකේ ඉඩමේ ප්‍රමාණය සඳහන් වෙනවා. එතකොට අපි පිඹුරක ඒ ඉඩම දැක්වෙනවා නම් ඒ පිඹුරේ අංකය, පිඹුරේ දිනය සහ පිඹුර සකස් කළ මානකවරයාගේ නම. ඊට අමතරව ඉඩමට යම්කිසි නමක් තියෙනවා. උදාහරණයක් විදිහට කොස් ගහවත් වෙන්න පුළුවන්, දෙල් ගහවත් වෙන්න පුළුවන්. ඉඩමේ නම සඳහන් වෙනවා. එතකොට ඉඩම පිහිටි ග්‍රාමය සහ ඒ ඉඩමට අදාළ වරිපණං අංකයක් තියෙනවා නම් ඒක, ඒ ඉඩම පිහිටි කුමන ග්‍රාම නිලධාරී වසමක් තුලද, නැත්නම් කුමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුලද, නැත්නම් කුමන දිස්ත්‍රික්කයක් තුලද, කුමන පළාතක් තුලද, කුමන පත්තුවක් තුලද, කුමන කෝරළයක් තුලද කියන කාරණයක් ඒ සියල්ල සඳහන් වෙනවා. එතකොට එතනින් ඔබට ගියහම ඒ එක් එක් ඔප්පු වර්ගයක සඳහන් වෙන අන්තර්ගතය වෙනයි. උදාහරණයක් විදිහට බදු ඔප්පුවක් ගත්තොත් බදු කාල සීමාව, මාසෙට අපි ගෙවන බදු මුදල කොච්චරද, එතකොට ඒ බදු ඔප්පුවේ ඉඩම් අයිතිකාරය සහ ඒ බද්දට පැමිණෙන පුද්ගලයා නැත්නම් බදු ලැබුම්කරු අතර ඇතිවන ගිවිසිවි මොනවද ආදි වශයෙන් මේ සියල්ල සඳහන් වෙනවා. දැන් විකුණුම් ඔප්පුවක නම් අනිවාර්යයෙන්ම සඳහන් වෙන කාරණා තමයි ප්‍රතිෂ්ඨාව කියන කාරණේ. මොකද මුදලින් මැනිය හැකි ප්‍රතිෂ්ඨාවක් තිබිය යුතුයි විකුණුම් ඔප්පුවක. එතකොට තෑගි ඔප්පුවක් ගත්තම ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ තෑගි ඔප්පුවක් අපි සාමාන්‍යයෙන් ලියාසහතික කරන්නේ ස්වභාවික ආදරය හා කරුණාව මත. එහෙමත් නැත්නම් අපි කියනවා දෑවැද්දක් අපි ලබා දෙනවා නේද? ඒකත් අපිට ත්‍යාගයක් හැටියට ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් යම් කිසි කෙනෙක් අපිට අතීතයේදී සිදු කරපු සේවාව සලකලා ඒකට කෘතගුණ සැලකීමක් හැටියට ත්‍යාගී ඔප්පුවක් ලියාසහතික කරලා ලබා දෙනවා. එතකොට ඒකේ ප්‍රතිෂ්ඨාව වෙන්නේ ඔන්න ඔය කියපු කාරණා. එතකොට තවදුරටත් ත්‍යාගී ඔප්පුවක තවත් කොන්දේසි සඳහන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒක තෑගි දීමනාකරුට හෝ වෙන පාර්ශ්වයකට ජීවිත භුක්තියක් තියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ජීවිත භුක්තිය තියෙන පුද්ගලයාට පුළුවන්
මේ යන තාක්කල් තමන්ගේ දේපලක් විදියට මේක පාවිච්චි කරගෙන යන්න. හැබැයි ඒ පුද්ගලයාට ඒ අයිතිය වෙන කෙනෙක්ට බැහැර කරන්න බැහැ. කියන්නේ දැන් මට ජීවිත භුක්තියක් තියෙනවා නම් මගේ ජීවිත භුක්තිය අයිතිය මට තව කෙනෙක්ට පවරන්න බැහැ. ඊට අමතරව තව කොන්දේසි account එකක් අඩංගු කරන්න පුළුවන්. මේක අවලංගු කළ හැකි තෑගි ඔප්පුවක්ද අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවද? ඔක්කොම ඔප්පුවේ අන්තර්ගත කාරණා. එතකොට තෑගි ඔප්පුවක් අවලංගු කළ හැකි හැටියට සඳහන් කරුවොත් ඒක තවත් ඔප්පුවක්. නැත්තම් තෑගි ඔප්පුව අවලංගු කිරීමේ ඔප්පුවක් මගින් අපිට ඒ ඔප්පුව මාර්ගයෙන් පමණක් අපිට පුළුවන් මේ තෑග්ග අවලංගු කරන්න. එහෙම අවලංගු කළ නොහැකි ස්ථිර තෑග්ගක් හැටියට ලිව්වොත් අදාළ දිසාධිකරණ නඩුවක් පවරලා බලවත් අකෘතඥතාව කියන කාරණාව ඔප්පු කරලා තමයි ඒ දිසාධිකරණ තීන්දුවකින් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ තෑගි ඔප්පුව අවලංගු කරන්න. ඉතින් ඔන්න ඔය කාරණා ඔප්පුවල සඳහන් වෙනවා. ඉතින් ඒකට කෙනෙක්ට හිතන්න පුළුවන් තෑගි ඔප්පුවක් අවලංගු කළ හැකිද නොහැකිද කියන කාරණේ ඔප්පුවේ සඳහන් වෙලා නැත්නම් මොකද තත්වය කියලා. එතකොට ඒකත් අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ සඳහනක් නැත්නම් ඒක සඳහ ඒක සැලකෙන්නේ අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් හැටියට. ඉතින් ඔය ආදී වශයෙන් කාරණා තමයි සඳහන් වෙන්නේ. තවත් එක වැදගත් කාරණාවක් තියෙන අන්තර්ගතය ගැන කතා කරද්දී ඒ තමයි නොතාරි සහතිකයක් හැම ඔප්පුවකම වාගේ හමු වෙනවා. එතකොට මොකද මේ නොතාරි සහතිකය කියලා කියන්නේ? ඒ සහතිකය පිළියෙල කරන්න නොතාරිස්වරයා විසින් සාමාන්‍ය පාර්ශ්වකරුවන් ඔප්පුව අත්සන් කරාට පස්සේ ඒක සඳහන් වෙන කාරණා තමයි නොතාරිස්වරයාගේ නම, ඔහුගේ පදිංචිය. එතකොට පාර්ශ්වකරුවන් මේක කියවා තේරුම් ගත්තද? නැත්නම් නොතාරිස්වරයා විසින් ඕන්ට තේරුම් කරලා දුන්නද? ඔවුන්ව නොතාරිස්වරයා හඳුනනවද? ඔවුන් අත්සන් කරපු ආකාරය. එතකොට සාක්ෂිකරුවන්ගේ විස්තර, ඒ කියන්නේ විස්තර කියලා මම අදහස් කරන්නේ ඔවුන්ගේ නම් සහ ලිපිනයන්, අවශ්‍ය නම් ජාතික හැඳුනුම් පත්තංක. එතකොට ඔවුන් අත්සන් කළ ආකාරය, ඔවුන් නොතාරිස්වරයා හඳුනනවද නැද්ද, මේක ඔප්පුව අත්සන් කරේ කොහෙද සහ ඔප්පුව අත්සන් කරේ කවද්ද කියන සියලු කාරණා අඩංගු වෙනවා. හොඳයි, මම හිතන්නේ මගේ පළවෙනි පැනේට මේ වැඩසටහනට මා අවශ්‍ය කරන සියලුම කාරණා ඔබතුමන් විසින් පැහැදිලි කර දුන්නා. නීතිතුමනි, මම හිතන්නේ මේ අන්තර්ගතය එක්ක ඔප්පුවෙන් ඔප්පුවට වෙනස් වෙන බව තමයි ඔබතුමන් අවධාරණය කළේ. මම කැමතියි දැන් ඔබතුමන් විසින්ම සඳහන් කරනවා මේ විශේෂ චරිතයක් හමු වෙනවා ඔප්පු ලිවීමේ කාර්යපටිපාටියේදී අපිට නොතාරිස්වරයා. ඔහුගේ හෝ ඇයගේ සේවය අත්‍යවශ්‍ය කාරණයක්. අපි පැහැදිලි කර දෙමු අපේ ප්‍රේක්ෂක හිතතුන් දන්නවා නොතාරිස්වරයා සාමාන්‍ය කුමන කාර්යභාරයක් ඉටු කරනවාද කියන කාරණය. නමුත් නෛතික වශයෙන් ප්‍රතිපාදන කොහොමද සලසලා තිබෙන්නේ මේ නොතාරිස්වරයාට? නොවිසනම් අපි නීතිඥවරයෙක්මත් මෙන්නට පුළුවන් නොතාරිස් ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. කෙසේ හෝ මේ නොතාරිස්වරයාගේ කාර්යභාරය නීතිය තුළ කුමන ආකාරයෙන් පැහැදිලි කර තිබෙනවා? ඔව්, මොකද ඇත්තටම අපේ ජනතාව ලොකු විශ්වාසයක් නොතාරිස්වරයෙක් කෙරෙහි තබලා තමයි තමන්ට අයිති එකම ඉඩම, එහෙත් තමන්ට අයිති වටිනා ඉඩමක් සම්බන්ධයෙන් යම්කිසි බොහෝ ගණන දිනකට අපි නොතාරිස්වරයෙක් ළඟට පැමිණෙන්නේ. ඉතින් නොතාරිස්වරයෙක්ගේ අදාළ කාර්යභාරයන් සහුගේ වගකීම් සහුගේ ඔහුට අදාළ දේවල් සඳහන් වෙනවා නොතාරිස් ආඥා පනත. ඉතින් අපි සාමාන්‍ය දළ වශයෙන් මේ දේවල් කතා කරනවා නම් මම හිතන්නේ ප්‍රායෝගිකව මම කතා කරන එක වඩා හොඳයි. ඉතින් ඒ වගේ අවස්ථාවක නොතාරිස්වරයෙක්ගේ මූලික කාර්යභාරයක් තමයි ගනුදෙනු කරුවෙක් නැත්නම් සේවාදායකෙක් තමන් ඉදිරියට ආපම ඔහුට ඇත්තටම අවශ්‍ය වෙන්නේ කුමක්ද කියලා ඔහුගෙන් හරියටම අහලා තේරුම් ගන්න එක. සහ ඒ අදාළ සියලු විස්තර පැහැදිලි කරලා දෙන එක. උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා කිව්වා තෑගි ඔප්පුවක් අපිට ලියාසහතික කරන්න පුළුවන් අවලංගු කළ හැකි ආකාරයට, නැත්නම් ජීවිත භුක්තියක් තියාගෙන. ඉතින් ඔය වගේ කාරණා අපි සේවාදායකයෙක්ට පැහැදිලි කරලා දුන්නොත් තමයි ඔහුගේ අවශ්‍යතාවය නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද සමහර අය ඒ වගේ කොන්දේසි ඇතුළත් කරන්න පුළුවන් කියන කාරණාව පිළිබඳ දැනුවත් නැහැ. ඉතින් ඒ වගේ දැනුවත් කිරීම නොතාරිස්වරයෙකුගේ ප්‍රධාන කාර්යභාරයක් හැටියට මම හිතනවා. ඊට අමතරව දැන් ලියාපදිංචි කිරීම පිණිස ඔප්පුවක් නොතාරිස්වරයෙකුට බාර දුන්නොත් මම හිතනවා ඒක නොතාරිස්වරයාගේ කාර්යභාරය තමයි අයුතු ප්‍රමාදයකින් තොරව ඒ ලේඛන ලියාපදිංචි කිරීම. ඇත්තටම ලේඛන ලියාපදිංචි කිරීම ආඥාපනත යටතේ ඔප්පුවක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. නමුත් ඒත් එක්කම සේවාදායකයා බාර ගන්නවා නම් මේක සේවාදායකයා විසින් ලියාපදිංචි කර ගන්නවායි කියලා එතකොට නොතාරිස්වරයාගේ කාර්යභාරය ඒ වගේ කීමෙන් නොතාරිස්වරයා නිදහස් වෙනවා. නමුත් නොතාරිස්වරයාට බාර දුන්නොත් මේක ලියාපදිංචි කරලා දෙන්න කියලා අයුතු ප්‍රමාදයකින් තොරව ලියාපදිංචි කිරීමත් නොතාරිස්වරයාගේ කාර්යභාරයක්. හොඳයි. හිතවතුනි, ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව අද දවසේදී අප සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට අදහස් කළා අපේ නීතිඥතුමන් සමගින්. තවත් කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා අපේ අවධානයට යොමු කරන්න. නමුත් නීතිඥතුමනි, අපට සිදුවන අයට ප්‍රථමව කෙටි විරාමයක් ලබා ගන්නට මේ සාකච්ඡාවට. හිතවතුනි, තවත් කාරණා කිහිපයක් පිළිබඳවම සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව අප ඔබට කෙටි විරාමයක් ලබා දෙනවා. රැඳී සිටින්න මේ නීතියට ඉඩක්. හිතවතුනි, ඔබ රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ ඔප්පු ලිවීමේ කාර්යපටිපාටිය පිළිබඳව. මේ සාකච්ඡාව සමගින් අප සමගින් එකතුව සිටින්නේ නීතිඥ සීජී ජයවීර බණ්ඩාර මහතා.
නීතිඥතුමනි මං හිතන්නේ ඔබතුමන් මේ විරාමයට පෙර අතුව මනාව පැහැදිලි කර දුන්නා පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ ඒ හම්බ කරන සියලුම මුදල් යට කරලා වෙන්නට පුළුවන් මේ ඉඩමක් මිලදී ගන්න. දැන් ඒ කියන කාරණාව ඉතාම පැහැදිලිවම නීත්‍යානුකූලවම සිදු කර ගැනීම අවශ්‍යතාවයේ පාර්ශ්ව දෙපිරිසටම තිබෙනවා. දැන් එහිදී ඔබතුමන් සඳහන් කළයි නොතාරිස්වරයාගේ කාර්යභාරය කුමන ආකාරයෙන්ද කියන කාරණාව. ඒ වගේම මේ ලියවිල්ල ඉතාමත් වටිනවා. අපි දන්නවා එය කාර්යයකට කොලේක සිදුවන ලියවිල්ලක්. නමුත් මෙය සුරක්ෂිතව තබා ගැනීමේ වගකීම මේ පාර්ශ්වයට තිබෙනවා. දැන් යම් ආකාරයකින් යම් හේතු මත අපිට කියන්න පුළුවන් යම් ආකාරයකින් ස්වභාවික වෙසෙනයන් හින්දා වෙන්නට පුළුවන් සොර සතුරු වදුරු නිසා වෙන්නට පුළුවන් මේ ඔප්පුවක් අස්ථානගත වීමේ හැකියාවක් තිබෙනවා. එවන් අවස්ථාවල අපි මේ පුද්ගලයන්ට හිතෙන්න පුළුවන් දැන් මොකක්ද අපිට කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය අපේ ඔප්පුව නැතුණාම එතනින් අපේ අයිතිවාසිකමත් නැති වෙනවද කියලා කෙනෙකුට සැක සහිත තත්ත්වයක් මතුවෙන්න පුළුවන් බය වන්නට පුළුවන් ඒ නිසා අපි පැහැදිලි කර දෙමු ඔප්පුවක් අස්ථානගත වුණොත් ඒ සඳහා අපිට කුමන විකල්ප වෙත යන්නට පුළුවන්ද ඔව් එතකොට දැන් අපි ඔප්පුවක් ලියාසහතික කරනකොට පිටපත් තුනකින් තමයි ලියාසහතික කරන්නේ අපි මේ පිටපත් තුන ගත්තොත් මුල් පිටපත හැටියට ගන්න පුළුවන් ඊළඟට දෙවෙනි පිටපත තියෙනවා ඊළඟට නොතාරිස්වරයාගේ පිටපත ඔය තුන තමයි පිටපත් තුන දැන් උදාහරණයක් විදිහට දැන් මම දෙහිවල පදිංචි නොතාරිස්වරයෙක් මම නුවර ප්‍රදේශයට අදාළව ඔප්පුවක් ලියාසහතික කරනවා නම් එතකොට මුල් ඔප්පුව ලියාපදිංචි සඳහා යවන්න අපි මුල් ඔප්පුවයි ඔය මුල් ඔප්පුව අපි යවන්න ඕනේ නුවර ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. ඒ කියන්නේ ඉඩම පිහිටි ප්‍රදේශයට අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. එතකොට මගේ දෙවෙනි පිටපත යන්නේ මම පදිංචි මගේ පදිංචියට ආසන්නතම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. උදාහරණයක් විදිහට මම දෙවෙනි පිටපත බාර දෙන්නේ දෙල්කඳ නුගේගොඩ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. එතකොට තුන්වෙනි පිටපත නැත්නම් නොතාරිස් පිටපත තියෙන්නේ මගේ කාර්යාලේ. එතකොට යම්කිසි කෙනෙක්ගේ මුල් ඔප්පුව නැත්නම් මුල් අර ලියාපදිංචි වුණා කියලා සඳහන් වෙන මුල් පිටපත නැති වුණොතින් එයාට පුළුවන් අර ඔප්පුව ලියා සහතික කර නොතාරිස්වරයාගේ පදිංචියට අදාළ ඉඩම් ලියාපදිංචි කාර්යාලයට ගිහිල්ලා ඒ දෙවෙනි පිටපතේ සහතික පිටපතක් ලබා ගන්න. ඒ ලබා ගන්නා සහතික පිටපත මුල් ඔප්පුව හා සමානවම වළංගුයි. ඒක නිසා මුල් ඔප්පුව නැති වුණා කියලා බය වෙන්න කාරණාවක් නැහැ. දෙවෙනි පිටපතත් විනාශ වෙලා තිබුණොත් තමයි ටිකක් විතර බය වෙන්න උවමනා වෙන්නේ පරණ ඔප්පුවක් නම්. ඉතින් දැන් මම දැකලා තියෙන සමහර අවස්ථාවල දැන් ඔය මං ගත්ත උදාහරණෙම දැන් සමහරට සේවාදායකට හිතෙන්න පුළුවන් මේක දෙවෙනි පිටපතක් තියෙන නුවරයි කියලා. මොකද ඉඩම තියෙන නුවර නිසා. නමුත් ඒක දෙවෙනි පිටපත හැමතිස්සෙම අපි බාර දෙන්නේ නොතාරිස්වරු බාර දෙන්නේ නොතාරිස්වරගේ පදිංචියට අදාළවයි. ඉතින් යම්කිසි කෙනෙක්ට ඔප්පුවක දෙවෙනි පිටපතේ සහතික විටවක් ලබා ගැනීමට අවශ්‍ය නම් නොතාරිස්වරයාගේ පදිංචිය තීරණය කරගත යුතුයි. ඒ සඳහා මං ළඟ තියෙන ගැසට් පත්‍රයක යම්කිසි සඳහනක් මං හිතනවා අපේ ප්‍රේක්ෂක ජනතාවට ඒක ගොඩක් උපකාරී වෙයි කියලා. මොකද තමන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයකට ගිහිල්ලා තමන්ගේ වටිනා කාලය වැය කරන්න කලින් මේ නොතාරිස්වරයා දෙවෙනි පිටපත බාර දීලා තියෙන්නේ මේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයටද කියලා තහවුරු කරගෙන ගියා නම් හුඟක් වටිනවා. ඉතින් ඒ තමයි 2015 මාර්තු 13 දිනැති අංක 1150 ඇලිර 34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය. ඒ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා 2014/12/31 වන දිනට අදාළව ඒ නොතාරිස්වරු තමන්ගේ දෙවෙනි පිටපත බාර දෙන්නේ කුමන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයටද කියන කාරණේ සඳහන් වෙනවා. ඊට අමතරව මම තව එක කාරණයක් සඳහන් කරන්නම්. ඒ තමයි අපි පත්තිරු දැන් ඔප්පුව පරීක්ෂා මේ ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා වගේම පත්තිරුත් අපි ලබාගෙන අපේ ඉඩමට අදාළ පත්තිරුත් අපි ලබාගෙන තියාගෙන ඉන්නවා නම් යම්කිසි හේකින් ඔය කියන ස්වභාවික ව්‍යසන මත හෝ යම්කිසි හේතුවක් මත ඉඩම් ලියාපදිංචි කිරීමේ පත්තිරු යම් හේකින් ඒවත් විනාශ වෙලා තිබුණොත් නීතියේ ප්‍රතිපාදන තියෙනවා අපිට තහවුරු සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ පත්තිරු නැවත ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒක නිසා ඒ වගේ කාර්යයන් සඳහා ඔප්පුවක් පරිසම් කරනවා වගේම මං හිතනවා පත්තිරුත් ලබාගෙන ඉඩමට අදාළ පත්තිරුත් ලබාගෙන ඒවා ආරක්ෂා සහිතව තබා ගන්න පුළුවන් නම් ඒක යම් කිසි දිනක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියන කාරණේ. හොඳයි මම හිතන්නේ ඔබතුමන්ගේ අවදයි තම වටිනා එවැනි ආකාරයට තමන්ගේ ඉඩමේ ඒ නීත්‍යානුකූලභාවය ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීමක් එක්තරා ආකාරයකට. හොඳයි දැන් අවසාන වශයෙන් නීතිඥතුමනි දැන් ඔබතුමන් ආරම්භයේදීම හඳුන්වා දුන්නා විවිධ ආකාරයේ ඔප්පු තිබෙනවා නේ. ඒ විවිධ ඔප්පු වලට විවිධ ආකාරයෙන් තමයි ඒ අන්තර්ගතය වගේම එහි භාවිතයත් අදාළ වෙන්නේ. දැන් අපි කෙටියෙන් හඳුන්වා දෙමු. මම හිතන්නේ අපේ කාල වේලාව මදි හැම ඔප්පුවක් ගැනම කතා කරන්නත් නමුත් කෙටියෙන් ප්‍රධාන වශයෙන් අපේ ප්‍රේක්ෂක ජනතාවට වැදගත් වෙන ඔප්පු පිළිබඳව පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ අවසාන වශයෙන් වටිනවායි. ඔව් මම මූලික වශයෙන් බදු ඔප්පු, විකුණුම් ඔප්පු සහ තෑගි ඔප්පු ගැන වචන කිහිපයක් කතා කරපු නිසා මම වෙනත් ආකාරයක ඔප්පු ගැන කතා කරන්න වඩා කැමතියි. හොඳයි. ඉතින් අපි එහෙම ගත්තාම එක්තරා ඔප්පු ආකාරයක් තියෙනවා ප්‍රකාශන ඔප්පු කියලා.
එතකොට දැන්වයි ප්‍රකාශන ඔප්පුවකින් කරන්න යම්කිසි ඉඩම අයිතිකාරයෙක් අයිතිකාරයෙක් කැයි කියාගත් කෙනෙක් සිදු කරන ප්‍රකාශයක් එක ගිහිලා ලියාපදිංචි වුණාම එක මහජනතාවට සිදු කරන ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් යම්කිසි කෙනෙක් ගිහිලා තව කෙනෙක් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඒ ඉඩ අන් අයගේ සියලු අයිතිවාසිකම් වලට ප්‍රතිවිරුද්ධව හා ස්වාධීනව ඒ ඉඩම භුක්ති විඳිනවා නම් තමන්ගේ ඉඩමක් හැටියට. එතකොට අවුරුදු 10කට පස්සේ අර කාලාවරෝධී ආඥා පනත යටතේ ඒ පුද්ගලයා හිතනවා නම් මට අයිතිවාසිකම් තියෙනවා, දැන් මේ ඉඩමට මට දැන් මේක නීත්‍යානුකූල අයිතිය ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවක ප්‍රකාශන ඔප්පුවක් අපිට ලියා සහතික කරන්න පුළුවන්. ඒ සියලු කාරණා එක අඩංගු කරලා ඉතින් ප්‍රකාශන ඔප්පුව ලියන අවස්ථා ගණනාවකින්ම එකක් පමණයි මම කිව්වේ. මොකද ඒ ප්‍රකාශන ඔප්පුව එක එක අවස්ථාවල ලියා සහතික කරන්න පුළුවන් අවශ්‍යතාවය හැටියට. එතකොට අපි තවත් ඔප්පු වර්ගයක් ගැන සඳහන් කරවතින්. හැබැයි ඒ වගේම කියන්න ඕනේ ප්‍රකාශන ඔප්පුවක් ලියා සහතික කරපු පමණින් ඉඩමට අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. නමුත් අර කියපු සාධක ඔප්පු වුණෝතින් තමයි ඒ මං කිය අවුරුදු 10කට අධික කාලයක් ප්‍රතිවිරුද්ධව භුක්ති ඔප්පු වුණෝතින් තමයි අයිතිය ලැබෙන්නේ. ඉතින් අර අයිතිය තීරණය කිරීමේ එක සාධකයක් පමණයි ප්‍රකාශන ඔප්පු. නැත්නම් ප්‍රකාශන ඔප්පුවක් ලියු පමණින් අයිතියක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි තවත් ඔප්පු වර්ග ගැන කතා කරනවා නම් වැරදි නිවැරදි කිරීමේ ඔප්පු වර්ගයක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ දැන් යම්කිසි අම්මා කෙනෙක් පුතෙකුට තෑග්ගක් දෙනවා තෑගි ඔප්පුවකින්. ඉතින් ඒ පුතාගේ නම යම්කිසි දෝෂයකින් වෙනස් විදිහකට සටහන් වෙලා තියෙන. ඒ වගේ වරදක් නිවැරදි කරන්න. ඒ වගේ නොතාරිස්වරයේ අතින් සිදුවන අතපසු වීමකින් යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒවා අපිට වැරදි නිවැරදි කිරීමේ ඔප්පුවකින් හදන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඉන්න නිලධාරීන්ගේ අතින් යම්කිසි වරදක් වුණා නම් ඒකට අපි කියනවා ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 35 වෙනිම ගන්තිය ප්‍රකාරයේ ලියීමක් කරලා හදනවා කියලා. එතකොට ඒක අර වැරදි නිවැරදි කිරීමේ ඔප්පු වලින් ටිකක් වෙනස් වෙනවා. මොකද ඒකේ වරද සිදු වෙලා තියෙන නොතාරිස්වරයා අතින් නෙමේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නිලධාරීන් අතින්. එතකොට තවත් අපි ඔප්පු වර්ග ගැන කතා කරනවා නම් අයිතිය අත්හැරීමේ ඔප්පුවක් කියලා එකත් අපි ගොඩක් වෙලාවට වැදගත් වෙනවා අපේ. මොකද විශේෂයෙන්ම මේ අයිතිය අත්හැරීමේ ඔප්පුවකින් පුළුවන් කෙනෙක් අර මං ඉස්සෙල්ලා කිව්වා ජීවිත භුක්තිය තියාගෙන ඉන්නවනේ. ඒ ජීවිත භුක්තියට අදාළ අයිතිවාසිකම් අත්හැරලා දාන්න. ඒ වගේ. එතකොට නැත්තම් යම්කිසි දේපලකට අදාළ මට යම් මොන යම් හෝ උනන්දුවක් නැත්තම් යම්කිසි අයිතියක් තියෙනවා නම් ඒ අයිතිවාසිකම අත්හැරලා දාන්න. මේ වගේ අවස්ථාවල අපිට ඒ ඔප්පුව භාවිත කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපි කියනවා තවත් ඔප්පු වර්ගයක් තමයි ප්‍රධාන ඔප්පු වර්ගයක් ඇඩ්මිනිස්ට්‍රාසි තවරුම් කර. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් මිය ගියා නම් රුපියල් මිලියන 4කට වැඩි දේපලක් තියලා නිශ්චල හෝ චංචල. ඒ වගේ අවස්ථාවක ඔහුගේ ඒ බූදලය ඇඩ්මිනිස්ට්‍රාසිකරණය කරන්න අපි අදාළ දිසා අධිකරණයේ තෙස්තමේන්තු නඩුවක් පවරන්න ඕනේ. ඉතින් ඒ තෙස්තමේන්තු නඩුවේ අදාළ ඇඩ්මිනිස්ට්‍රාසි බලපත්‍ර පිරිනමලා අදාළ වශයෙන් නඩු කටයුතු අවසන් වුණාට පස්සේ අපි ලියා සහතික කරන ඔප්පුව තමයි ඇඩ්මිනිස්ට්‍රාසි බල කරගෙන ඇඩ්මිනිස්ට්‍රාසි පවරුම කියලා අපි සඳහන් කරන්නේ. එතකොට ඒකෙන් ඉඳන් පත්තිරු පරීක්ෂා කරන ඕනම කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ ඉඩම සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට මෙයා මිය ගිහිලා තියෙනවා. දැන් ඔහුගේ නෛතික උරුමකරුවන් වන්නේ මේ අය. ඒතකොට වර්තමාන උරුමකරුවන් ගැන ඒ පත්‍ර පරීක්ෂා කිරීමේ නැත්නම් ඔප්පුව පරීක්ෂා කිරීමේ යම් කෙනෙක්ට දැනගන්න හැකියාව ලැබෙනවා. එතකොට අවසාන වශයෙන් මම සඳහන් කරන පොල්මක්කාර තවරුම කියන පුව ඒක ඇත්තටම අන්තිම කැමැති පත්‍රයක් කෙනෙක් තියලා මිය ගියෝතින් ඒ අන්තිම කැමැති පත්‍රය අදාළ දිසා අධිකරණයේදී අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු වෙනවා. එහෙම ඔප්පු නොකළ අන්තිම කැමැති පත්‍රයක් හුදෙක් ලියවිල්ලක් පමණයි. කිසිදු වළංගුතාවයක් නීති ඉදිරියේ නැහැ. බලාත්මක කරන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒ අදාළ ප්‍රොබේට් බලපත්‍ර පිරිනමලා ඒ නඩු කටයුතු අවසන් වුණාට පස්සේ ඒ අවසන් කැමැති පත්‍රයේ සඳහන් අර්ථලාභීන්ට මේ දේපල උරුම වුණා කියන කාරණාව සඳහන් කරලා අපි ලියා සහතික කරන ඔප්පුව තමයි පොල්මක්කාර තවරුම කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පාර්ශ්ව කරුණු දැනගන්න පුළුවන් මහජනතාවට මේ ඉඩමේ වර්තමාන අයිතිකාරය මේ අයයි කියලා. එතකොට ඒ අය අර්ථලාභීන්ගේ ඔප්පුව වෙන්නේ පොල්මක්කාර තවරුමයි. පැහැදිලි. මම හිතන්නේ ඉතින් මෙන්න කාරණා ගණනාවක් තිබුණත් සාකච්ඡා කරන්න කාල වේලාව අපිට හරස් වෙනවා. මම හිතන්නේ නීති විද්‍යාතුල වසරක පමණ කාලයක් තිස්සේ ලබා ගත දෙනු මම හිතන්නේ ඔබතුමන් මනාව මේ පැය භාගයේ කාලය තුළ අඩහොරාවක සම්පීඩනය කරමින් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ලබා දුන්නා. බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ගේ තරුණ නීතිඥවරයෙක් වශයෙන් ලබාගත් හසල දෙනුම සමගින් අප සමග අදවසේ මේ වැඩසටහනට එක් වෙලා මේ දැනුම බෙදාහදා ගැනීම පිළිබඳව හිතවතුනි අදවසේදී වැඩසටහනට සමුදෙන්ටයි අප සූදානම් වන්නේ. අප නැවත සුසීතුවන්ත වෙනවා අදවසේදී අපගේ ආරාධනයෙන් ඔබතුමන්ගේ වටිනා කාලය කැප කරමින් මැදිරියට පැමිණීම පිළිබඳව නීතිඥ සීජී ජයවීර බණ්ඩාර මහතාට ආයුබෝවන් කියා ඔබතුමන්ට සමුදෙනවා. හිතවතුනි අපගේ සුපුරුදු ලිපිනය සිහිපත් කර දෙනට කැමති නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 කියන ලිපිනයට ඔබගේ ගැටලු අප වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බව. එබැවින් නීතිගරුක පුරවැසියන් ලෙස මේ සමාජයේ ජීවත් වන්නට නිවැරදිව නීතිය ඉගෙන ගමු. නීතියට ඉඩක් දෙන්නට යලිත් හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.